තෙල්දෙනිය නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළා. තෙමහල් ගොන්නගිල්ලකින් සමන්විත අධිකරණ සංකීර්ණය මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ මෙන්ම තවත් පහසුකම් වලින් යුක්තයි. විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා අවධාරණය කළේ හොරු ආරක්ෂා කිරීමට පැමිණි බව කියන ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙන ආ බවයි. මේ ආණ්ඩුවේ නීති අංශයෙන් තියෙනවා නම් ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි නීතියේ ආධිපත්‍ය තහවුරු කරන්න. මම හිතන්නේ මේ නීතියටම බලපාන නීති 25ක් විතර මේ කාල සීමාව තුළදී මේ ආණ්ඩුවෙන් මෙතුම ඉදිරිපත් කළා තියෙනවා. සමහර ඒවා අලුත් ඒවා. නීති 75ක් මේ කාලේ සම්මත කළා තියෙනවා. යුක්තිය පසඳීම ඇත්ත වශයෙන්ම යථාර්ථයක් තිබෙනවා නම් කලට වේලාවට ගිහින් නීතිය ප්‍රමාදයන් නැතුව ඒ නඩු හබ්බ ඉවර කරගන්න තියෙනවා. මම හිතන්නේ මේ දැන් තියෙන නඩු අවසන් කරා කියලා නඩු නැති වෙයි කියලා. නඩු තව වැඩි වෙන්න යනවා. ඒ ගැන බය වෙන්න එපා. ප්‍රධානම එක නීතියේ ආධිපත්‍ය යලිත් තහවුරු කරන්න. අපි නීති අතට ගන්නවා නම් අපි තීන්දුව කරනවා නම් දේපළ විනාශ කරන්න. එහෙනම් ඒක නීතිය නෙමෙයි. රටක ස්ථාවරභාවයේ තියෙන්නේ නීතිය ක්‍රියාත්මක වෙනවනම්. නීතිය ක්‍රියාත්මක වෙනවනම් යුක්තිය පසුදින පමණයි රටක් හැටියට පිළිගන්නේ. නැත්තම් ඇත්ත වශයෙන්ම රට දියුණු වෙන්නේ නැහැ. අපිට ආයෝජනවත් බලාපොරොත්තු වෙන්න බෑ. අපි අලුත් ආර්ථිකයක් මේ රට ගේනවා. දකුණු ආසියාවේ අලුත්ම නීති ලංකාවේ තියෙනවා. ඒකයි ක්‍රියාත්මක කරන්න ඉන්නේ. මෙතනින් දේශපාලනය වෙනසක් කරනවා. මෙතෙක් කල් දූෂණය කියන්නේ දේශපාලන සටන් පාඨයක්. හොරු අල්ලනවා, ආවම හොරු අල්ලනවා, මාස දෙකෙන් අල්ලනවා, මාස තුනෙන් අල්ලනවා. ඒ කරන්න පුළුවන් හොඳයි. කිසි රටක ඒක සිදු වෙලා නැහැ. අනිත් පැත්තෙන් ආණ්ඩුවට විරුද්ධව කියනවා හොරු ආරක්ෂා කරන, හොරු ආරක්ෂා කරන, හොරු ආරක්ෂා කරන. දැන් අපි විප්ලවයක් කළා තියෙනවා. හොරු ආරක්ෂා කරන ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනත් තියෙනවා. එහෙනම් මේ ආණ්ඩුව යටතේ අපි ප්‍රධාන වශයෙන් කාරණා තුනක් කළා තියෙනවා. යුක්තිය පසඳීමේ ශක්තිමත් කළා තියෙනවා. මේ නීති ආධිපත්‍ය ශක්තිමත් කළා තියෙනවා. දෙවනුව අපේ ආර්ථිකය අපනායන පදනම් කරගත් ආර්ථිකයක් බවට ඇති කරන නීති සම්මත කරගෙන යනවා. තුන්වෙනිව දූෂණය විරෝධී නීති සම්මත කරගෙන යනවා. ඉතින් මේ කාරණේ තමයි මේ අවුරුදු දෙකේ අපිට කරන්න පුළුවන් වෙලා තිබුණේ. මම බලාපොරොත්තු වෙනා හැම එක්කෙනාගේම සහයෝගය ලැබේ කියලා මේ වැඩකටු ඉදිරියට ගෙන යන්න. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතුරුන්ද උත්සව සභාව ඇමතුවා. පෞගේ කාලේ අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වුණා. දේශපාලනමය වශයෙන් අරාජික වුණා. ජන ජීවිත පිළිබඳව විශාල අවිනිශ්චිතභාවයක් ගොඩනැගුණා. මේ රට බාර ගන්න පවා කෙනෙක් නොහිටපු තත්වයට රට අරාජික වෙලායි තිබුණේ. ඒ වෙලාවේ තමයි අධිකරු ජනාධිපතිතුමා ඒ වගකීම බාර ගන්න ඉදිරිපත් වුණාට පස්සේ එතුමාගේ ආණ්ඩුවේ අපි ඇමතිවරු බවට පත් වෙලා මේ රට වැටිලා තිබුණ තැනින් ගොඩ ගන්න අපි විශාල කැපකිරීමක් කළා. අපි දකිනවා මේකේ මූලිකම හේතුව තමයි මේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම. නීති ආධිපත්‍ය බිඳ වැටුනම කිසි කෙනෙකුගේ ජීවිතවලට, දේපළවලට වගකීමක් දරන්න කෙනෙක් නැහැ. නීති ආධිපත්‍ය නැති රටක් එක්ක කිසි ගනුදෙනුවක් කරන්න ලෝකයේ කිසි රටක් ජාත්‍යන්තර සංවිධානයක් සූදානම් නැහැ. ඒක නිසා අපේ මූලික වගකීම බවට පත් වුණේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න. අපේ පහුගිය අවුරුදු දෙක කාලය තුළ ලංකාවේ තිබුණ අමාරුම කාලේ නීති ශේෂ්ත්‍රයේ වඩාත්ම බැබළුණු කාල සීමාව පහුගිය අවුරුදු දෙක කියලා අපිට කියන්න පුළුවන් නිර්හංකාරව.